ගන්ධසාර ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙකුට අලුත් ඇඳුමක් දෙනවා. එතකොට එයා පරණ ඇඳුම ගලවලා අලුත් ඇඳුම ඇඳ ගන්නවා. අනේ මට කලින් පරණ ඇඳුමක් තිබ්බා කියලා දුක් වෙන එකද හොඳ? අලුත් ඇඳුමක් ලැබුණා නේ කියලා සතුට වෙන එකද හොඳ? ආන් ඒ වගේ දරුවනේ, ඔයාලත් අම්මලාට සැර කළ ඇති, තාත්තලාට සැර කළ ඇති. මේ කාම ලෝකේ යද්දී ඔයාලගේ සිමුතියන් යන් අඩුපාඩු වෙලා ඇති. හැදෙන්න. මං අද ඔයාලා බය කරන්නවත්, ඔයාලව මුලා කරන්නවත් නෙවෙයි කිව්වේ, ඇත්ත කතාවක් කිව්වේ. ඒ නිසා අද ඉඳලා ඔයාලා හැදුනා කියන්නේ යම් මාවතකතාවක් කියන්නේ අලුත් ඇඳුමක් ලැබිලා. ඒකට අලුත් ඇඳුමක් ලැබුණාට පස්සේ පරණ ඇඳුම ගැන හිතන්න එපා. අනේ ගැලවෙන්න ලැබුණා නේ කියලා හිතන්න. ඇයි තිසරණේ ගැන කිව්වේ? නිතර බුදුරජාන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ ගැන සිහි කර කර මේ වගේ ගරු කර කර ඉන්න මේ තුනරුවන්ට ගරු කරනවා, මේ සත්කාර කරනවා. ඔයාලා දන්නේ නැහැ පින්වත් දරුවනේ, මේ මේ ලංකාවේම ඕන තරම් ළමයි ඉන්නවා බුදු කෙනෙකුට මලක් කඩලා නැහැ. ඊට පස්සේ ඉතින් මේ විදිහට ගරු කරනකොට ඒ තුනරුවන් සරණ කියන්නේ නැවක් වගේ. කරපු පව් තියෙනවා නම් ඒ පව් ගලක් වගේ, චූටි ගල හෝ වේවා පොඩි ගල හෝ වේවා වතුරට දැම්මොත් ගිලෙනවා. එනිසා පුංචි පව් හෝ වේවා ලොකු පව් හෝ වේවා ඒ පාපෙන් කරන්නේ නිරේගිනියන එක, දුක් දෙන එක. ඒතර තිසරණේ නැමෙදි නැවට නැග ගන්නවා කෙනේ පව් තියෙන කෙනේ. ටොං ගානක බර ගලක් නැවේ තියෙනවා. දැන් ගිලෙනවද? ගිලෙනවද? නෑ. ඒකේ වෙන්නේ කුමක් නිසාද? පාපේ නිසාද? නැව නිසාද? නැව නිසා. නැව නිසා තමයි ගිලෙන්නේ නැත්තේ. නැව තමයි තුනුරුවන් සරණ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝයා සරණ ගිය, තුනුරුවන් සරණ හිතන කෙනෙක් අපායේ ගින්දරට පිච්චෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නිරේ යන්නේ නැහැ. තුනුරුවන් සරණ හිත හිතා තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු කෙනෙක්ගේ කටට අසූචි වල් කැවෙන්නේ නැහැ. පස් කැවෙන්නේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැහැ. තුනුරුවන් සරණ ගිය කෙනාට තියෙන්නේ දෙව්ලොව. දෙව්ලොව තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා සීලයත් තුනුරුවන් සරණත්. ඒ නිසා තමයි හැමදාම පන්සිල් දෙන්නේ ඔය. ගොඩ යන්න පොට ඔතන. ඊට පස්සේ ටික ටික ධර්මය අහනකොට දැන් ඔයාලා කවුරු වුණත් අවසානයේ තීරණයක් ගන්නවනේ. මොකද්ද ගන්න තීරණේ? අපිට පරලෝකෙටත් යමක් එපැයි කියලා ආච්චි අම්මලා වුණාට පස්සේ ඕන සිල් ගන්නවා. අපිට මොන හරි එපැයි කියලා සීයලා ටිකක් සිල් ගන්නවා. නමුත් දෙයියනේ එදාට සුදුරෙද්ද පොරව ගන්නකොට ආපස්සට තියෙන දේවල් මතක් වුණොත් ඔහි හැමතැනම පාවිලා සරුංගලි. නූල කැඩුනට පස්සේ ඇවිල්ලා බෝවත් එපට ලැබුණාට හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒක ගැන කල්පනා කරන්න. අවසානයේ ඔයාලා කවුරුත් ගන්න තීරණයක් තියෙනවා සිල් ගන්න ඕන කියලා. එදාට ඇස් දෙක පියා ගන්නකොට පිටිපස්සෙන් මතක් වෙන හිතට වද දෙන දේවල් තියාගන්න එපා. සැනසිල්ලේ සුරෙද්ද පුරව ගන්න ජීවිතයක් හදා ගන්න. ඒ නිසා ඔන්න අනතුර ගැනත් කිව්වා, ගැලවෙන හැටි කිව්වා. හැබැයි මතක තියාගන්න, මේ සියලු සත්පුරුෂ ඇසුර රඳා පවතින්නේ අසත්පුරුෂව බැහැර කරන්න ඕන සත්පුරුෂව ඇසුරු කරන්න ඕන. තේරෙනවා නම් මෙයාගේ අවවාද වලට ගිහිල්ලා නොමගට වැටෙන්නේ කියලා ඒ ඇසුර ඕනම නැහැ. ඒ ඇසුර ඕනම නැහැ. මොකද්ද පින්වත්නි, බොන්න කියොත් එහෙම දරුවනේ පාටි කීයක් තියෙනවද? බොන එක නවත්තන්න කියාට පස්සේ කවුද උදව් කරන්නේ? තනියෙන් කොච්චර කට්ටක් කන්න ඕනේද බොන එක නවත්ත ගන්න? ෆෝන් වලින් වීඩියෝ බලන්න ගියාම අරහෙනුත් දෙයි මෙහෙනුත් දෙයි, එක එක වෙබ්සයිට් උත් දෙයි ලින්ක් උත් දෙයි. නමුත් ෆෝන් එක නතර කර වීඩියෝ බලන එක නතර කරන්න ගියාට පස්සේ Taman තනියෙන් කොච්චර කට්ටක් කන්න ඕනේද? ඒ නිසා පාපේට උදව් වැඩි, යහපත් දෙයට උදව් අඩුයි. ඒ නිසා ගැලවෙන්න බලන්න. කවුරු හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අහිංසක ළමෙක් මේ අතර ඉන්නවා. මේ කියපු බණ ටිකෙන් ප්‍රයෝජනෙ ගන්නවා.